आय बुआ शुभदेवा स्टडी होम यूट्यूब चैनल आदर गौरव पीलिगा अदे मांगे कथाकर बलपुर वृत्तीय पाठमाला संबंध मैं पाठमाला सीएमए पाठमाला सीएमए पाठमाला संबंध कथाकर बलपुर CMA Sri Lanka, Sri Lanka Institute of Certified Management Accounts of Sri Lanka, Sri Lanka Sahatikala Kalamanakarana Ganakadikari Ayathane. Mema Ayathaneya Kalamanakarana Ganakadikari Paathamalawak Thamai Pawathana Labanne. CMA was incorporated by the Act of Parliament Number 23 of 2009 2009 අංක 23 දරන පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච ආයතනය තමයි ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය. එම ආයතනයේ පාඨමාලාව වඩාත් සුදුසු වෙනවා අපසු උසස් පෙළ සමතුන්ට undergraduatesලට විවිධ වෘත්තීය පාඨමාලා හදාරන කට්ටියට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු කට්ටියට මෙම පාඨමාලාව වඩාත් ගැළපෙනවා. පාඨමාලාවට ඇතුළත් වීමේදී සුදුසුකම් විදිහට අපස උසස් පෙළට සාමාන්‍ය සාමාර්ථ 3ක් ලබාගෙන තිබීම අනිවාර්ය වෙනවා. ඊට අමතරව එම සාමාන්‍ය සාමාර්ථ ලබා ගැනීමේදී අපස සාමාන්‍ය පෙළට ගණිතය සහ ඉංග්‍රීසි සමත් වී තිබීම අනිවාර්යයි. ඊට අමතරව තවත් විවිධ වෘත්තීය පාඨමාලාවල අධීරයන් සමත් වූ ශිෂ්‍යයන්ට වගේම උපාධි සමතුන්ටත් මෙම පාඨමාලාව ඇතුළත් වීමේ සුදුසුකමක් වෙනවා. ඔබට cma-srilanka.org කියන වෙබ් අඩවියට ගිහිල්ලා මෙම සම්බන්ධව විස්තර දැනගන්න පුළුවන්. ඊට අමතරව මෙම ආයතනයේ රෙජිස්ටර් වෙන්න නැතිනම් ලියාපදිංචි වීමේදී අනුගමනය යුතු ක්‍රමවේදය තමයි certified photocopy of the educational and professional qualification, photocopy of the birth certificate, stamp size photos දෙක, color photo දෙක. මෙම ආයතනයේ ලියාපදිංචි වීමේදී ගෙවිය යුතු ගාස්තු බැංකුවට තමයි ගෙවන්න තියෙන්නේ. එහිදී බැංකුවෙන් දෙන ස්ලිප් එකක් මේකට ඇටෑච් කරන්න තියෙනවා. ඊට අමතරව එල්ඔප් එකේ ඇප්ලිකේෂන් ෆෝ ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් කියලා සඳහන් කරලා මේ කියපු සුදුසුකම් වල පිටපත් ඇතුළත් කරලා ඔබට ආයතනපත CMA ආයතනයට යවන්න පුළුවන්. එවිට ඔබගේ ලියාපදිංචිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ පාඨමාලාව වෙනත් වෘත්තීය පාඨමාලා වගේම लेवल පහකින් තියෙනවා. ෆවුන්ඩේෂනල් ලෙවල්, ඔපරේෂනල් ලෙවල්, මැනේජීරියල් ලෙවල්, ස්ට්‍රැටජික් ලෙවල්, ඇපෙක්ස් ලෙවල් කියලා ලෙවල් පහකින් තමයි ඇතුළත් වෙන්නේ. ඊට අමතරව ලෙවල් පහ යද්දී ඒ කට්ටිය ස්ට්‍රීම් අනුව බෙදලා තියෙනවා. සපෝටිව් ස්ට්‍රීම්, බිස්නස් මැනේජ්මන්ට් ස්ට්‍රීම්, ෆයිනෑන්ෂියල් අකවුන්ටින් ඇන්ඩ් ෆයිනෑන්ස් ස්ට්‍රීම්. ඒ දිගට සබ්ජෙක්ට් එකක් වෙනම යනවා. මැනේජ්මන්ට් අකවුන්ටින් ස්ට්‍රීම්, මැනේජ්මන්ට් අකවුන්ටින් වලට වෙනම स्टेप बै स्टेप पड़ वेन विधि सब्जेक्ट्स स्किल एंड डेवलपमेंट स्ट्रीम विधि सब्जेक्ट मेहि अतुलाते अभी बलमु लेवल वन फाउंडेशनल लेवल एकटादेन पाठमाला अंतर्गत कुमार यही तीन मैनेजमेंट अकाउंटिंग फंडामेंटल फाइनेंशियल अकाउंटिंग एंड फाइनेंशियल फंडामेंटल फंडामेंटल ऑफ मैनेजमेंट एंड इकोनॉमिक्स क्वांटिटेटिव मेथड फॉर बिजनेस मैथ्स स्किल सब्जेक्ट तीन ईटा मतलब इंग्लिश तीन इतना मौलिक वाचन विषयान पहाय ए सदा एम सी क्यू तम तीन कैटी प्रश्न पात्र देवनी लेवल तम ऑपरेशनल लेवल ऑपरेशनल लेवल दालव विषयान अतुला मौलिक विषयान हतराय स्किल यूनिट दालव विषयान देखा विषयान हयाक अतुला इतना मे की संधान करवा विभागीय फय කීයක විභාගයක්ද ඇතුළත් වෙන්නේ කියලා. මැනේජ්මන්ට් අකවුන්ටින්, ඇඩ්වාන්ස් ෆයිනෑන්ෂියල් අකවුන්ටින්, මැනේජින් බිස්නස් ඔපරේෂන්, කමර්ෂල් ලෝ ඇන්ඩ් ටැක්ස්ටේෂන්, බිස්නස් ඉංග්‍රීසි, IT කියලා තමයි විෂයන් පහ ඇතුළත් වෙන්නේ. තුන්වෙනි ලෙවල් එක මැනේජීරියල් ලෙවල්. ලෙවල් 3 ඇඩ්වාන්ස් මැනේජ්මන්ට් අකවුන්ටින්, කෝපරේට් රිපෝටින් ඇන්ඩ් ඇනලිසිස්, මැනේජින් ප්‍රොජෙක්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්, කෝපරේට් ලෝ ඇන්ඩ් ඇඩ්වාන්ස් ටැක්ස්ටේෂන්. ඊට අමතරව ස්කිල් කෝස් යුනිට් එකට ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් කියලා තියෙනවා. එතකොට මෙහි මම සඳහන් කරලා තියෙනවා ඔකට ඩේටා පේපර් එක කොහොමද ඇතුළත් වෙන්නේ කියලා.
එතකොට මෙහි විෂයන් පහක් අන්තර්ගත වෙනවා. Right, ඊළඟට level 4 strategic level. Strategic level එකේ විෂයන් හතරක් වෙනවා. එහෙදී strategic management accounting, financial strategy valuation, business strategy risk management, corporate governance and control strategy, ethics කියලා තමයි. එතකොට ඒ සඳහා පැය තුනේ papers තමයි අතුලත් තියෙන්නේ. විෂයන් තියෙන්නේ හතරයි strategic level එක. අපි බලමු අවසාන level එක, apex level එක. Apex level එකේදී normal අනිත් තෘතිය පාඩමාලා වගේම case study එකක් තියෙනවා, integrative case study. ඊට අමතරව skill course unit එක, computer based accounting වලට පැය තුනේ විදිහට තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ සියලුම දේවල් කම්ප්ලීට් කරාම ඔය කට්ටියට CMA පාඩමාලාවේ අවසාන අදියර සමත් වෙනවා. ඉන් පස්සේ මේ සඳහා විභාග පැවැත්වෙන්නේ වසරකට දෙපාරක් පවත්වනවා. මාර්තු සහ සැප්තැම්බර් විදිහට තමයි විභාග පැවැත්වෙන්නේ. මෙම පාඩමාලාවේ ලෙවල් 90 කම්ප්ලීට් කරද්දී ඔය කට්ටියට හම්බෙනවා ඔබට ගන්න පුළුවන් අවෝඩ්ස් ටිකක්. Certificate in Accounting and Business Studies සම්බන්ධ foundational level complete වුණා. Diploma Certificate Accounting and Business operational level එකේ. Managerial level එකේදී Advanced Management Accounting and Business Studies. Strategic level එකේදී Strategic level examination certificate එක හම්බෙනවා කියනවා. අවසාන level එකේදී Final examination certificate එක හම්බෙනවා. Award එක දෙන්නේ Final examination certificate එකේ. ඒ නමතරව අවුරුදු 3ක ඔබට experience එක categorize දෙකකට වෙන් කර ගන්න පුළුවන්. කැමති එක්කෙනෙකුට audit firm යන්නත් පුළුවන් නැත්නම් non audit යන්නත් පුළුවන්. ඊට අමතරව audit firm non audit නැතුව ඔබට යන්න පුළුවන් රාජ්‍ය පෞද්ගලික ආයතනයක රැකියාවක නියුක්ත වෙලා ඉද්දිත් මෙම experience එක සම්පූර්ණ කර ගන්න පුළුවන්. දැන් අපි වරලත් ගණකාධිකාරී ආයතනය ගත්තොත් එම ආයතනයේ audit non audit කියලා registered institute තියෙනවා. ए इंस्टिट्यूट वाले විතරයි යන්න පුළුවන්. නමුත් CMA ආයතනයේ එතනින් එහා පරිබාහිරව කළමනාකරණ ගණකාධිකාරීවරේ බිහි කිරීමේදී ඔබට වෙනත් වෘත්තීය ආයතනවල රැකියාවල නියුතු වෙලා ඔබගේ සමාජිකත්වය ගන්න පුළුවන්. එතකොට අවුරුදු 3 එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ ලෙවල් 5 සම්පූර්ණ වුණාට පස්සේ ඒ CMA කියන membership එක ගන්න පුළුවන්. එතකොට වරලත් ගණකාධිකාරී ආයතනයේ membership එක අවුරුදු 3කින් සම්පූර්ණ වෙනවා. මෙම ආයතනයේත් අවුරුදු 3කින් තමයි සම්පූර්ණ වෙන්නේ. හැබැයි වරලත් ගණකාධිකාරී ආයතනයේ ගණකාධිකරණ බේස් එකක් යද්දී CMA ආයතනය යන්නේ කළමනාකරණ ගණකාධිකාරී පැත්තට. ඊට පස්සේ වසර 5කින් පස්සේ fellow membership එක ගන්න පුළුවන්. එතකොට දෙනවා FCMA කියන membership එක. මෙම membership ඔකටේ නමකට භාවිතා කරන්න පුළුවන් ඕනම අවස්ථාවකදී. ඊට පස්සේ මෙම ක්වොලිෆිකේෂන් එක සම්පූර්ණ වම් මොනවද හම්බෙන වරප්‍රසාද. එකක් තමයි ඕපන් යුනිවර්සිටි එකේ BMS ඩිග්‍රී හැදෑරීමේදී ලෙවල් 5ක් ඔබට එක්සෙම්ෂන් නැත්නම් නිදහස් කිරීම ලබා ගන්න පුළුවන්. එතකොට අවසාන ලෙවල් එක අවසාන අවුරුද්ද සමත් වෙලා ඔබට BMS උපාධිය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව Association of Chartered Certified Account ACC එකා කියලා කියන එකා ආයතනයේ සබ්ජෙක්ට් 14කින් සබ්ජෙක්ට් 7ක් එක්සෙම්ෂන් දෙනවා. ඊට අමතරව සීමා ආයතනයේත් එක්සෙම්ෂන් ගන්න පුළුවන්. මේක සඳහන් කරලා තියෙනවා එම වෘත්තීය සුසුකම් සම්බන්ධව. තවත් විවිධ පහසුකම් ඔබට ගන්න පුළුවන් මෙම සමාජිකත්වයේ ගත්තට පස්සේ. ඔබට මේ සම්බන්ධව දැනගන්න www.cma-srilanka.org කියන වෙබ් අඩවියට ගිහිල්ලා වැඩි දුරදොරතුරු දැනගන්න. පාඨමාලාවේ තවත් එක් වැදගත් කාරණයක් තමයි විෂය නිදහස් කිරීම. විෂය නිදහස් කිරීම exemption. ඔබ AT සමතෙක් නම් මෙම ආයතනයේ විෂයන් 8ක් නිදහස් කරගන්න පුළුවන්. පළමු අධීරේ විෂයන් 5ක් සහ දෙවැනි අධීරේ විෂයන් 3ක් නිදහස් කරගෙන ඉක්මනින්ම වෘත්තීය පාඨමාලාව සම්පූර්ණ කරන්න පුළුවන්. තවත් ඔබට අපි හිතමු උපාධියක් හදාරන එක්කෙනෙක් වෙන්න පුළුවන්. අපි හිතමු ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතන HNDA සමතෙක් නම් ඔබට අවසාන අධීර සහ Apex level එකේ විෂයන් දෙකක් සමත් වී මෙම වෘත්තීය පාඨමාලාව ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ විදිහට විවිධ exemption ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙම ආයතනයේ තවත් විශ්වවිද්‍යාල උසස් තාක්ෂණ ආයතන සමග නිදහස් කිරීම වලට ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඔබට cma-srilanka.org කියන වෙබ් අඩවියේ මේ සම්බන්ධව තොරතුරු දැනගන්න පුළුවන්.
අපි එහෙනම් අද දවසේ කතා කරේ සීඑම්ඒ පාඨමාලාව සම්බන්ධව ඔබට මේ සම්බන්ධව වෙනත් කරුණක් දැනගන්න ඕන නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් සඳහන් කරන්න අපි ඒ සඳහා ඔබට තොරතුරු ලබා දීමට සූදානම් අපි එහෙනම් නැවතත් මෙවැනිම වීඩියෝවත් තුලින් හමු වෙමු ඔබට සුබ දවසක්